perfume making අපි බලාපොරොත්තු වෙන්නේ සිරුරෙන් හමන දහඩිය දුර්ගණ නැතිකරන එක. ඒත් අද ගොඩක් දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි කොතරම් මිලාදික හා සුවඳවත් perfume ගැල්ලුවත් සුවඳ රැඳිලා තියෙන්නේ පුංචිම පුංචි වෙලාවක් විතරයි කියන එක. ඔබ කොතරම් මිලාදික perfume වර්ගයක් භාවිත කළත් වැඩක් වෙන්නේ නැහැ. ඔබ perfume එක භාවිත කරන හරියටිය දැනගත්ත නැති වුණොත්. ඉතින් දැන් බලමු perfume එකේ සුවඳපත් බව කොහොමද රැකගන්නේ කියලා. ඔය ආදිනදා භාවිත කරන perfume එකේ සුවඳ රැකගන්න perfume එක ගබඩා කරන ස්ථානයත් බලපානවා. ඔබ සාමාන්‍යයෙන් perfume එකක් උණුසුම් ස්ථානවල ගබඩා කළොත් වැඩි කල යන්න කලින් ඒ සුවඳ අඩු වෙලා යනවා. තාපය හොඳින් තියෙන නාන කාමරය වැනි ස්ථානයක perfume එකක් තියලා තියන්න එපා. ඔයාගේ perfume එකේ සුවඳ රැකගන්න නම් ආලෝකය අඩු වෙලා ලැබෙන සිසිල් ස්ථානයක තියන්න ඕනේ. සාමාන්‍යයෙන් ඕනම perfume එකක ඇසුරුමක් තියෙනවා. මේ ඇසුරුම තුළ perfume එක තියලා තියන්න. එතකොට perfume එකේ සුවඳවත් බව දිගු කල් පවතිනවා. perfume ගල්වා cream ආලේප කරන්න එපා. perfume එකේ සුවඳ වැඩි කාලයක් තියාගන්න පුළුවන් ක්‍රමයක් තමයි මේක. perfume එකක් cream එකක් ආලේප කරන්න කලින් ස්ප්‍රේ කරන්න එපා. පළමුව පිරිසිදු කළ සිරුරේ ඔබ ආලේප කරන ක්‍රීම් වර්ගය ආලේප කරන්න. පස්සෙ perfume එක ස්ප්‍රේ කරන්න. ඔබට තියෙන්නේ වියලි හමක් නම් ආලේප කරන ක්‍රීම් එකෙන් ඕන සමයේ තෙතමනේ ආරක්ෂා වෙනවා වගේම සුවඳවත් බව වැඩි වෙලාවක් රැඳිලා තියෙනවා තෙතමනේ නිසා. ඇඳුම් අඳින්න කලින් perfume එක ස්ප්‍රේ කරන්න. ගොඩක් දෙනෙක් perfume එක ගැල්වීම සිදු කරන්නේ ඇඳුම් සියල්ල ඇඳට පස්සේයි. ආනිවසින් බැහැර වෙන්න කලින් ඔයාගේ ඇඳුමට perfume එක ස්ප්‍රේ කරගන්නවා. එතකොට ඇඳුම් වල perfume පැල්ලම් විතර තමයි පේන්නේ. ඉතින් මේ විදිහට perfume ගැල්ලුවම පුංචි වෙලාවක් තමයි perfume එකේ සුවඳ රැඳිලා තියෙන්නේ. ඒ නිසා ඔයා ඇඳුම් අඳින්න කලින් perfume එක ස්ප්‍රේ කරන්න. perfume ස්ප්‍රේ කරන හරිම තැන දැනගන්න. මුලින්ම කිව්වා වගේ perfume එකේ සුවඳ දවස පුරා තියාගන්න perfume එකේ සුවඳ විතර ප්‍රමාණවත් නැහැ. perfume එක ඔයාගේ සිරුරට ගලවන විදියත් දවස පුරාම සුවඳ තියාගන්න උපකාරී වෙනවා. ගොඩක් දෙනෙක් perfume එක ගැල්වීම සිදු කරන්නේ කිහිලියට. මේ විදියට perfume ගැල්වුවොත් කවදාවත් ඔයාගේ perfume එකේ සුවඳ වැඩි කාලයක් තියාගන්න වෙන්නේ නැහැ. දහඩිය දුඟ දෙක perfume එක මිශ්‍ර වුණාම දුර්ගන්ධයක් තමයි ඇති වෙන්නේ. perfume එකේ සුවඳ දවස පුරාම තියාගන්න නම් මේකින් ස්ථානවලට perfume එක ස්ප්‍රේ කරන්න. ඔයාගේ බෙල්ලට සහ කන්වල පිටපස අද්දකේ වැලමිටට සහ මැණික් කඩුවට පපුවට මදක් පහලින් සහ උදරයට මදක් ඉහළින් දන් හිසට වල්ලු කරට සහ වල්ලු කරට මදක් ඉහළින් පුළුල්ව පැතිර ගිය ආලෝකයේදී perfume spray කරන්න එපා. perfume එකේ සුවඳ ආරක්ෂා කරගන්න පුළුවන් තවත් විදියක් තමයි මේ වට කියන්නේ. ඔබ දන්නවා perfume එකක් මොඩිය කරලා තිබුණොත් ඒ ඉක්මනින් වාෂ්ප වෙන්න පටන් ගන්නවා. අන්න ඒ නිසා තමයි ආලෝකයේ අඩු වාතාශ්‍රයක් ලැබෙන තැනක ඉඳලා perfume එක spray කරන්න. එහෙම නැති වුණොත් ඔය perfume එක spray කරපු ගමන් වියලි බවට පත් වෙලා සුවඳ අඩු වෙලා යන්න ඉඩ තියෙනවා. perfume එකකින් ඔයාගේ නිදන කාමරය සුවඳවත් කරගන්න. සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් perfume එකක් නිවසින් එළියට යනකොට තමයි භාවිත කරන්නේ. ඒත් ඔය දවසින් වැඩි කාලයක් ගත කරන තැන තමයි නිවස. පුංචි සුවඳකින් ඔබ නිවස ඇතුළේ ගත කරන සෑම මොහොතක්ම සුන්දර කරගන්න පුළුවන්. කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයක්. ඔයාගේ ගෙදර තියෙන කොට්ටවලට perfume ටිකක් spray කරන්න. ඒන් සුවඳවත් බවක් එකතු කරගන්න පුළුවන්. cotton button කිහිපයක perfume ගලවන්න. මේ කියන්නේ යන දෙත් ඔයාගේ perfume එක සුවඳවත් බව දවස පුරා රඳා පවත්වා ගන්න බෙහෙවින් උපකාරී වෙනවා. ඔයාගේ ඇඳුම් අල්මාරියේ ඇඳුම් අතර කොටන් බටන් කිහිපයක පර්ෆියුම් ගල්වා ඇඳුම් අතරින් තියලා තියන්න. මේ ක්‍රමයෙන් ඔය ඇඳිනදා අඳින පළඳ ඇඳුම් වලට සුවඳවත් බවක් එකතු වෙනවා. පරණ ඇඳුම් වලට පර්ෆියුම් ස්ප්‍රේ කරන්න එපා. ඔබ පර්ෆියුම් එකක් භාවිත කරන කෙනෙක් නම් මේ විදිහට කවදාවත් කරන්න එපා. ගොඩක් වෙලාවට පරණ ඇඳුම් වල දහඩිය දුගඳ අඩු කරගන්න කියලා හිතාගෙන ඇඳිනදා ඇඳලා පිරිසුදු නොකරපු ඇඳුම් වලට පර්ෆියුම් ස්ප්‍රේ කරනවා. මේන් ඇත වෙන්නේ සුවඳ බවක් නෙමෙයි. මොකද මේ ඇඳුම් වල කුණු දෝවිලි හා දහඩිය අඩුවක් නැතුව තියෙනවා. ඒව පර්ෆියුම් එක මිශ්‍ර වුණාම දුර්ගන්ධයක් තමයි ඔබෙන් වහනේ වෙන්නේ.